करते हैं स्वामी कहा उत्तर दे प्रश्न है एक बार उत्तर दे मटे किया है तो बोल मांगे आपके एंगल की याद की है जैन किया है ना ऊपर ये उत्तरे धुन ने जैन में इंद्र आओ बोले आओ बोले अरे कहाँ है आओ बोले एमर किया है आओ बोले किया है उत्तर उदाहरण उपमा स्वामी बन किया मां किए ना आदर सामना से तुम्हें नेत्र में इंग्लिश में बात करने पूर्ण लगे मां तब आओ तो विषय के आदिशी मां किया है आओ तो विषय के मां नहीं लगी है ना उधर नहीं ना हम सामना से इंग्लिश में बात करने पूर्ण लगे इधर तो बस माता के तीर नहीं थे कौन थे देख ये मां किए ना देख मेरे अपिक सामान्य कथा करना එතන මම හදිසියෙන් කියනවා ස්වාමීන් වහන්සේ කිසිම කෙනෙක් නෑ කියලා. මම හදිසියෙන් පොඩි කතාවක් කරලා කියනවා. මම අවුරුදු 20කට පස්සේ එනවා ස්වාමීන් වහන්සේ කිසිම කෙනෙක් නෑ කියලා. මට තියෙන්නේ නෑ. හැබැයි ඕගොල්ලෝ දකින්නවා අහනවා යම් කිසි දවසක ස්වාමීන් වහන්සේ ඉංග්‍රීසියෙන් බණ කියනවා. මම අවුරුදු 20කට පස්සේ එනවා නෝගලගේ ස්වාමීන් වහන්සේ කිසිම කෙනෙක් නෑ කියලා. पंच उपादान स्थानीय महाराज ने ඌ යම් කිසි කුරුසියේ රාත්‍රී කාලෙහි ලේඛකයෙකු කැඳවා පහනක් ගල්වා ලියුමක් ලියවයි. හරි. ලිපිය ලියා අවසන් වූ විට පහන නිමා දමයි. පහන නිවුණු පමණින් ලිපිය විනාශ වෙන්නේ නැත. මහරජාණන් ඔය අයුරින්ම ප්‍රඥාව තමගේ කටයුත්ත කොට එතරම් නැති වී යයි. නමුත් ප්‍රඥාවෙන් අනිත්‍ය වශයෙන් හෝ දුක් වශයෙන් හෝ අනාත්ම වශයෙන් හෝ ඇතිකල යම් අවබෝධයක් ලැබෙන්නේ එනි හිතනවානේ ඒක තාතරවාසේදී කියන්නේ කියනවා
दहमात्मी आगम आगम के मुखाते आगमें आगम के पद अदृश्य बलवे पवती इला आगम करता पूत पूजा यागम वस्तु समय देवा सूर्य गंगा देवा इलाट दिव्यांगा सांपात वृक्ष वंदना तीन नागस इलाट मृगस अदियो इलाट दिव्यांगा सांपात सदोसिटी मोन राघवे मीयो इलाट आगम पदरा विश्व की विश्वास विश्वास आगमें अस्ते इकट बंदी अगुस्मान बलवीर सह मिनसा इकट बंधवा आगमेंगे आगमें अंतिमा दिव्य दिव्य दीप दीवागे अदाशक्त में आगम अंत कदमा आप कुछ सकता है अभी वर्ग पहला आगम भक्ति मे अभी आगम तो सिद्ध भक्ति मे अभी बुद्ध दाम तो बुद्ध दाम तो प्रतिपद अनुमान बुद्ध मेहमद पठित संपादी अभी बुद्ध पूजा प्रश्न इलाट देवी अंत देवर अभी वंदना करना प्रत्यंग मुनाद
එකක් තමයි තථාගත අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ පහළ වීම. ඒක ඇහිලා ඔබ හොඳටම දන්නවා කල්ප ගානකට බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළ වෙන තැන කියලා. ඊළඟ දෙවෙනි එක තමයි තථාගත ප්‍රවිදිත වූ ධර්ම විනය දේශනා කරන බුද්ධයෝ. අපි වරතර බණ අහලා තියෙනවා. හැබැයි බෝධිගින්න වහන්සේ දේශනා කළා වූ ඒ ඉතා වටිනා වූ ධර්මයේ දේශනා කරන පුද්ගලයා දුර්ලභ. ඊළඟ තමයි තථාගත ප්‍රවිදිත ධර්ම විනය දේශනා කරන විට අවබෝධ කරගන්න පුද්ගලයා දුර්ලභයි. කියන්නේ ඒක තේරෙනවානේ, කියන්නේ මේක අවබෝධ කරගන්න එක දුර්ලභ කාර්යයක්. කියන්නේ දේශනා කරන. ඊළඟ තමයි තථාගත ප්‍රවිත් ධර්ම විනය දේශන කල්ලි ඒ අවබෝධ කොට ධර්මානුධර්ම ප්‍රතිපදාව පිළිපන් කුතේ. ඒ කියන්නේ ඒක අවබෝධ කරලා ධර්මානුධර්ම ප්‍රතිපදිය පිළිපදින එක දුර්ලභයි. දැන් තේරෙනවා, ඒ කියන්නේ මේ අන්තිම කොටක් ගන්න. ඒ කියන්නේ යම්කිසි කෙනෙක් ධර්මානුධර්ම ප්‍රතිපදාව පිළිපදිනවා නම් භාග්‍යවතුන් වහන්සේ කියන්නේ නම් මොකද? ප්‍රඥා කියන. ඒ කියන්නේ ඒක තේරෙනවා මොන තරම් වටිනවද කියලා. මේ ධර්මයේ අවබෝධ කරගන්න. අයිතිය තමයි කෙලෙයි ගුණ දන්නා කෙලෙයි ගුණ සීකරන බුද්ධලයා කියන කීය දුර්ලභ. මේක තියෙන්නේ අංගුත්තර නිකායේ ඉංගියානි කියන සූත්‍රයේ. මේ ප්‍රසන්ටේෂන් එක මම අහලා තියෙන සූත්‍ර අනුසාරයෙන් එකින් පොඩ්ඩක් කරලා යන්න සූත්‍රයක් මම පෙන්නනවා. මෙතන මේ සූත්‍රේ බලන්න ඕන මොකද කියලා ඇති. තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන්ගේ පාළිවම ලෝකේ දුර්ලභයේ තථාගත ප්‍රවිත වූ විනය ධර්මයේ දේශනා කරන බුද්ධයා ලෝකේ දුර්ලභයේ තථාගත ප්‍රවිත වූ ධර්ම විනය දේශනා කරන විට අවබෝධ කරන බුද්ධයා දුර්ලභයේ තථාගත ප්‍රවිත ධර්ම විනය දේශනා කරන කල්ලි ඒ අවබෝධ කොට ධම්මානුධර්ම ප්‍රතිපදාව පිළිගත් බුද්ධයා දුර්ලභයේ කෙලෙවන දන්නා කෙලෙවන සීකරන බුද්ධයා ලෝකේ. එහෙනම් බාගතුන් වහන්සේ දේශනා කරපු පවතින සද්ධර්මය අසන්නේ නම් කුසල් දහම් නිවැරදි බව නම් වූ ධර්ම මාර්ගයට පැසගන්නට අසමත් වේ. ඒ ස්වර සය කර්මකදී යැදීගෙන අපි ධර්මය අහන හැබැයි අපිට අවබෝධ කරගන්න අමාරු වෙනවා. එකක් තමයි අපිට ධර්මය ඇහෙනවා. අපි මොකද කරන්නේ? අහන්න කැමති වෙන්නේ. අයිතික තමයි ධර්මය ඇහෙනවා අපිට. අපි ඒකට සමන් යොමු කරගන්නවා. අනිත්‍ය තමයි අවබෝධයේ සිත පිළිවෙල. කොන කොටන ගොඩක් අය කරනවා. අදාළ නැති ගන්නවා. ඊගාට අර්ථය වෙනකොට අනර්ථය තමයි ගොඩක් අය ගන්නවා. අනිත් එක තමයි ධර්මයට අනුකූල වූ ඉවසීමේ යුක්තිය. මේක මම අරන් තියෙන්නේ අංගුත්තර නිකායේ සුසුසති කියන සූත්‍රයෙන්.
අවුතුනේ සුසුසුත් සූත්‍රය පිටින්නේ කරුණු ටික මානවී සයිකර්ණුගේ සමන්විත නැත්තා ධර්ම අසලේ නමුත් කුසල්ගාමී නිවැරදි නම් වූ ධර්ම වාග්යට එසගෙනීමට අසමත් මේකින්නේ කරුණු ටික මම ඉස්සෙල්ලා කිව්වා එකයි කියන්නේ මේකින්නේ කරුණු ටික लक्षण भूमि යම් කර්මයක් ආයතනේ යම් කර්මයක් කරලා නිරේ හෝ තිරිසන් යෝනි හෝ ප්‍රේත ලෝකේ උපදිනවා නම් එබඳු කර්මයක් කිරීම අභවයයි. අභවයක් කියන්නේ සිද්ධ වෙන්නේ නැහැ මොදයක්. ඒ කියන්නේ සත්‍යනුසාර කුද්ධලයක් නේ මේ වෙදිනේ නිරේ යන්නේදී කර්ම සිද්ධ කිරීම සාමාන්‍ය සිද්ධ වෙන්නේ නැහැ. ඊට තමයි සවිනාස මෙන්න මේකට ඉස්සර පැහැදිලි කරන්නේ සෝවාන් පරි සාර්ථක කර නැත්නම් ඒකාන්තේ බොහෝ කරුණී කිරීම අවබෝධය කියන්නේ සත්‍යං සරිතන යන්න සිවිලාවට යන කරුණී කරනවා නේද ජීවිතෙන් අවසන් වෙනවා නම් හැබැයි ආ අවසන් මොහොතේ හරි තමයි ආරෝණ ඉස්ත වෙනවා මේක තියෙන්නේ මේ ඔක්කත්ති සංහිතේ මේ උක්කාන්ති සංකේ සූත්‍ර දේශනා මෙතන 10ක් තියෙනවා මේ 10ම උක්කාන්වාසී දේශනා කරලා තියෙන්නේ එකම කරුණ එක එක විදිහට මේකේ श्रद्धानुसार හරි මේ තියෙන මම ඉස්සර සුබේකි කියප ටික පිනන්තන නබරට පිටින් පිනවත් පහනේ ඔයාකාරයෙන් මේ ධර්මයේ ඔයාකාරයෙන් අදාගෙන ඉන්නම් සත්‍යමයේ බැසගෙන ඉන්නම් ඔහුට කියන්නේ සත්‍ය සමිගල කියයි නිවන් පාරට බැසගත් කෙනා කියයි සත්පුරුෂ භූමියට බැසගත් කෙනා කියයි පුතග්ජන භූමිය ඉක්මවා ගිය කෙනා කියලා කියයි යම් කර්මයක් කළා කර්මයක් කළා නිරේ වූ තිසන් යෝනි වූ ප්‍රේත ලෝකයේ උපදිනවා එබඳු කර්මයක් කරාට උද පුළුවන් කමක් නැහැ යම්තාක් සුවන් ඵලය සාක්ෂාත් කර නැත්නම් ඒකාන්තයෙන් සුවන් නොතුරු ඔහුට අනුභව කරන්න පුළුවන්කමක් නැහැ. ඊළඟට අපි පොඩ්ඩක් බලමු
මේ සත්පුරුෂ භූමියට ඇතුළේම සහ මේ නිවනදි වැඩ පිළිවෙලට දැස ගැනීම කියලා කියන භාග්‍යවතුන් වහන්සේ අදහස් කළේ මොකක්ද කියලා. එතෙන්දී අර මම එතෙන්දී පොඩි වචනයක් පාවිච්චි කළා සම්මත න්‍යායට බැස ගැනීම කියන්නේ හරි වැඩපල පිළිවෙලකට බැස ගැනීම කියන එක පිට සූත්‍ර දේශනා කසියෙන් තමයි විස්තර කරන්නේ මේකෙදි කියනවා මේකේ මම කතා කරන්නේ සම්මත න්‍යායට බැස ගැනීමට අභවෙලි කියන්නේ සම්මත හරි වැඩපලකට බැස ගැනීම කියන එක සිදු නොවන්න හේතු එකක් තමයි සත්‍යන්නේ සත්‍යන්නේ විදියට ඇසෙන විට है වැරදි අයුරින් මෙනෙහි කරන එක කියන්නේ ධර්මයේ යොත් මාසිකාව කරනකොට කියලා දෙන විදිහට මෙහෙ කරන්නේ තමයි තෝරන්නේ නේද වැරදි විදිහට හරි මේක මේ පස්ස ධර්මයේ සමන්විත සත්‍යඥ අසන්නේ නම් කුසන් ගහන තුල සම්මත නියමයට බැස ගැනීමට අසමත් වෙන කියන්නේ නිවැරදි වැඩ පිළිවෙලකට බැස ගන්නවා කියන එකට असमत वेनो ඔන්නෙ තරම ඉදිරියට යනවා. මම සූත්‍රෙට පෙන්නන්නේ ඒකේ ටිකම නවත් දෙන්න. මේක තව සූත්‍රයක මෙන්න මේ විදිහට කියලා තියෙනවා. තව සූත්‍රයක මෙන්න මේ විදිහට කියලා තියෙනවා. ලෝකෝත්තර ගුණය මතවේ ධර්මය සියිනවා. ඒ කියන්නේ ඒක එයා ලෞකික ජීවිතේ තමයි ගලපන්නේ. ලෝකෝත්තර ගුණයට ගලපන්නේ නැහැ. අනිත් එක තමයි වාද විවාද නැගෙමින් තිතින් යුතු කියන්නේ සිදුරු සොයන අදහසින් ධර්මනාව ධර්මය හා ඒ කියන්නේ ධර්මයේ කියලා දෙන ස්වාමීන් වහන්සේගේ වැරදි හොයන අදහසින් තමයි ධර්මනාව මොකක් හරි වරද වරද්ද නැ මොනවද වරද්ද නැ කියලා තමයි හිතාගෙන තමයි ධර්මය හා අනිත් එක තමයි ධර්මයේ දේශනා කරන කියන්නේ දේශකයක් නෙවෙයි ක්‍රෝධයෙන් සහ ගැටුම සිතින් යුතු ධර්මය. ධර්මය හරහා එතකොට එයත් එක්ක ගැටුම සිතින් යුතු තමයි ධර්මය. ඊළඟට මේකේ සූත්‍රයේ තියෙන මෙහෙමයි පෙරතුරු දුෂ්පාණ්‍ය වෙයි කියලා. කියන්නේ නිකන් අර මන්ද බුද්ධ පමණින් යුක්තව ධර්මය හරහා කියලා කියන්නේ ඒක හරි තේරුම් ගන්න නැතුව නිකන් අර නිකන් प्रथम सामर्थ्य සම්මත නියම සූත්‍රය මේ සූත්‍ර කියවල බලන්න මේ සූත්‍රයේ තියෙන සම්පූර්ණ මේ විස්තරය ඊළඟට අපි බලමු මේ පුත්ත්ජන භූමිය ඉක්මවා යාම කියලා අදහස් කරන්නේ මොකක්ද කියලා අපි දැන් බලමු තවගේ ලක්ෂණද මේ අසුතුවක් මුදල් කියලා කියන්නේ මුදල් නම් කොයි වගේද කියලා
ඔව් කොයි වගේද? ඔව් ආර්යයන් වහන්සේලා නැත්නම් සත්පුරුෂයන් වහන්සේලා නොදකින කෙනෙක්. නොදකින කෙනෙක් කියලා කියන්නේ ඒගොල්ලෝ බලන්නේ නැහැ කියන එකද? නෑ, ඒගොල්ලන්ගේ දර්ශනය. ආර්ය වහන්සේගේ දර්ශනය තමයි තේරෙන්නේ. තමයි ඒක දකින්නේ නැහැ. එතකොට ආර්ය ධර්මයේ සත්පුරුෂ ධර්මයට අදර්ශනය. ඒ වෙන පුද්ගලයාට අර ප්‍රත්‍යක්ෂ භූමිය ඉක්ම යන්න බෑ. අනිත් තම ආර්ය ධර්මයේ සත්පුරුෂ ධර්මයේ නොහික් මොන කියන්නේ. එතකොට සත්පුරුෂ ධර්මය කියලා දෙනවා හැබැයි ඒක ඉක්ම වෙන්නේ නැහැ. වෙනත් යෝ ආත්මයක් හැටියට රූපය ගැන මුලාවෙන් දකිනවා. ආත්මය රූපයෙන් හැදෙන තින බව මුලාවෙන් දකිනවා. ආත්මය කියලා රූපයෙන් තිබෙන බවට මුලාවෙන් දකිනවා. ආත්මය තිබෙන්නේ රූපය තුල බවට මුලාවෙන් දකිනවා. ඔබ ෆයිනන්ස් එක ගන්නද? මොකක්ද මේක? පටිපස් ගන්නද? 28යි. සංකල්පය 30. මේක මම අරන් තියෙන සංගීත නිකායේ දසුන බද්ද සූත්‍රය. ඊළඟට ඇසුර කරන්න ලැබීමේ කෝඩ ධර්මයේ ඇසීම
පිලිස සවන් යොමු කරනවා. ඊට පස්සේ වනා කොට සවන් යොමු කිරීමේ හේතුව ධර්මයේ අහනවා. ඇසු ධර්මයේ මොකද කරන්නේ? මතක තබා ගන්න. මතක තබා ගන්න ධර්මයේ අර්ථයේ නුවණින් විමසන. අර්ථ නුවණින් විමසන විට ධර්මයේ වැටෙන්නේ පටන් ගන්නවා. ඊළඟට ධර්මයේ අවබෝධයේ ඇති වෙන විට ධර්මයේ හැසිරෙන්න මොකද උපදින්නේ? ආසාව උපදිනවා. එසේ ධර්මයේ හැසිරෙන්න ආසාව උපදව ගන්න විට උත්සාහ කරනවා. උත්සාහ කරනකොට පොදින් ගලපා බලනවා. පොදින් ගලපා බලලා බලවත්ව වීර්ය කරනවා. ඊට පස්සේ කායේ ජීවිත දෙකේ අපේක්ෂා රහිතව වීර්ය කරද්දී පරම සත්‍යයෙන් විශ්වාස කරනවා. ප්‍රඥාවෙන් එය පිළිවිද දකිනවා. හරි. දැන් එතකොට අර ඉස්සරහ ඔබ ස්වාමීන් වහන්සේ පැහැදිලි කරා. කල්‍යාණ මිත්‍රයන් හමු වීම සද්ධර්මයේ ඇසීම යෝසු මාසිකාරය සහ ධර්මාර්ගම ප්‍රතිපද. හරි. එතකොට මේකත් මම ගත්තේ පීඨගිරි සූත්‍රයේ. සමහර සමන බ්‍රහ්මරු ඉන්නෝ ඔවුන් මේ ලෝකේ යථාර්ථය දකින්න දක්ෂයි. සමහර ස්වාමීන් වහන්සේලා ඉන්න මේ ලෝකේ යථාර්ථය මෙන්න මේක කියලා හොඳටම දකින්න දක්ෂයි. හැබැයි ඒ වගේම පරලෝක යථාර්ථය දකින්න දක්ෂයි. ඒ විතරක් නෙමෙයි. මායයට අයිතිදී දකින්න දක්ෂයි. මායයට අයිති නැතිදී දකින්න දක්ෂයි. ඊළඟට මරණයට අයිතිදී දකින්න දක්ෂයි. මරණයට අයිති නැතිදී දකින්න දක්ෂයි. ඒ සමන බ්‍රහ්මරුන් දහම් දිසද්දී ධර්මයේ ඇසිය යුතුයි විශ්වාස කළ යුතුයි කියලා යමෙකුට හිතනවා නම් ඒක මොකද්ද හොඳ දෙයක් දුවලට වෙන්නේ? එහෙම සමන දහම් ඒ කියන්නේ එහෙම ධර්ම දේශනා කරන ස්වාමීන් වහන්සේගේ ධර්මයේ ඇසිය යුතුයි. තමන්ට බොහෝ හිත සුව පිලිස වෙනවා. ඒක කවුද කිව්වේ? බුදුජානක මහසාරය. හරි. දැන් මෙතන ඊළඟට මම පැහැදිලි කරනවා මේක කියනවා මේකත් එක්තරා ලක්ෂණයක් තමයි මේ සත්‍යනුසාරි සහ ධම්මනුසාරි පුද්ගලයාගේ එහෙම කියනවා පින්වත් මහණෙනි එදාම උපන් වහු පැටියේ මව් දෙනගේ ගිරවිලි සද්දේ යොකරගෙන ගමේ සැට පහර කපාගෙන සුවසේ එතරට ගියා නේද අන්න ඒ වගේමයි පින්වත් මහණෙනි ධම්මනුසාරි සත්‍යනුසාරි භික්ෂුන් වහන්සේලා මාරයාගේ කෙලෙස් සැල පහර අපාගෙන සුවසේ නිවන් තෙරෙන යනවා. එතකොට තේරෙනනේ බුදුරජාණන් වහන්සේ මේක කියන්නේ. ඒක උපමාවක් කරන් තියෙනවා. ඒ කියන්නේ එදා උපන් වහු පෙට්ටියේ තමන්ගේ මව් වැස්සිය හොයාගෙන යන්නේ අර ගඟේ තියෙන සැල පහර කපාගෙන යනවා වගේ සත්‍යානුසාරි සහ ධම්මානුසාරි පුද්ගලයා නිවන හොයාගෙන යනවා. හරි. මේකදී මේ මායාවේ කෙලෙස් වල පහර කියලා අතන පටන් මේ කියලා තියෙන මම මේක ගත්තේ අතනම මේ මධ්‍යම නිකායේ චූල ගෝපාලක සූත්‍රයේ මේ මායාවේ කෙලෙස් වල පහර කියන එක සුට්ට බල මිනාරි ගත්තා නිකන් පොඩි අදහසක් ගන්න පුළුවන්ද කොයි වගේද කියලා මායාවේ කෙලෙස් වල පහර කියන්නේ මොකක්ද කියලා කෙලෙස් වල පහර කියන්නේ මොකක්ද කඩයි කියන්න පුළුවන් ලෝභ දේශ මොහ කෙලස් ආර මාර්ගයේ කෙලස් තරපාර කියනවා මේ තින්නේ ප්‍රිය ආයුෂ්මත් සාහිපුත්‍යයනි කෙලස් සැද පහර කෙලස් සැද පහර කියලා ප්‍රිය ආයුෂ්මත්නි කෙලස් සැද පහර කියන්නේ මොනවද ආයස් මත මේ කෙලෙස් සැඩ පහරවල් හතරක් තිබෙනවා. එකක් තමයි කාමය නම් වූ කෙලෙස් සැඩ පහර එක තමයි කාමය. අනිත් එක තමයි මොකද්ද? අවිද්‍යාව. දැන් භවය. භවය නම් වූ කෙලෙස් සැඩ පහර. අනිත් එක තමයි දුස්ති නම් වූ කෙලෙස් සැඩ පහර. අනිත් තමයි අවිද්‍යාව නම් වූ කෙලෙස් සැඩ පහර. කාමය, භවය, අවිද්‍යාව, අයිතිවරු
අපිට කතා කරන්නේ සද්දා ඉන්ද්‍රිය කියන එකයි. සද්දා ඉන්ද්‍රිය. සද්දා වගේ මොකක්ද? අපි නිකන් පොඩි මේක බලනකොට පොඩි උදාහරණයක් ගමු. දැන් අපි හිතන්නේ දැන් කිසි පුද්ගලයෙක් ඉන්නවා. දැන් බුදුරජාණන් වහන්සේට එක පුද්ගලයෙක් ඉන්නවා පූජකයන් එක මල්වැක් කියනවා. තව කෙනෙක් ඉන්නවා. දැන් මල්වැක් 10ක් පූජක ඔතනගේ කවුද පෙරිය සර්තර? හරි. මේ කියා 10 පුජක වෙන්නේ. තමයි. තව ගෙදරක තියෙනවා. මුතු මදින ගන්න පොඩි පිළිවාසය. තව ගෙදරක තියෙනවා හොඳ ස්ටෑන්ඩ් එකක තියලා ලොකු පිළිවාසයක්. ඔතනගේ කවුද පෙරිය සර්තර? උත්තරේ. හරි තුනක් තමයි උත්තරේ. ගමේ මොකක්ද ආදන්නේ එහෙනම් භාග්‍යතුන් වහන්සේ මේ කරන අරහන් වහන්සේක සමහත්. එතකොට දැන් අපි හිතමු මම පොඩක් තේරුම් ගන්න මේ කියන්නේ. දැන් කිසි අපි බණකට අහනවා භාග්‍යතුන් වහන්සේ අරහන් වහන්සේක සම්මා සම්බුද්ධ වහන්සේක එයාදීත් අපි ගුණ අහනවා. ඊයේ ධර්ම දේශනාවේදී ඒක නිසා අපි උනාසී පිළිවෙත සද්ධා වැඩි කරගන්නවා. තවදෙනෙක් භාග්‍යතුන් වහන්සේ කියන තථාගතයන් වහන්සේගේ අවබෝධය හදන්නේ කි. මොකද අවබෝධය කියන්නේ? දැන් සෝවාන් සුගතන් ඉවරයි. එතකොට අන්නේ අවබෝධය දැකලා භාග්‍යතුන් වහන්සේ අරහන් වහන්සේට සම්මා සම්බුද්ධ වහන්සේට කියලා අවුත් අන්න එයාට තමයි මොකද තියෙන්නේ? සත්‍යය කියන්නේ භාග්‍යතුන් වහන්සේගේ අවබෝධය මේ තරම් ගැඹුරු එකක් කියලා. කියන්නේ බාගතුනාසගේ දැන් බාගතුනාසේ මේ වගේ කියන කින්නේ අදහස් කරන්නේ. කියන්නේ බාගතුනාසගේ අවබෝධය මෙන්න මේ වගේ එකක් කියලා ඇති කරගෙන තමතුනද අපිට මේ ආකාරයෙන් අරහන්වහන්සේට සම්මා සම්බුද්ධ වහන්සේ කියලා මේ ආකාරයෙන් අපිට ශ්‍රද්ධාව ඇති කරගන්න පුළුවන් නම් අන්නේ ශ්‍රද්ධාව මොන ඉන්ද්‍රියද කියන්නේ? කොමෙකට පොඩි උපමාවක් කියන්න මම ශ්‍රද්ධාව හරි වටින්න මම එහෙම කියන්නේ. මේ මේක උපමාවක් විතරයි ධර්මයට කල්පන්න එපා. ධර්මය කියන්නේ එකක් උපමාවක් කියන තව එකක්. හිතන්න අපි සත්‍යසාර ස්වාමීන් වහන්සේ මේ ඕගොල්ලන්ට කියනවා මේ මේ මංගෙන පොඩි ගුණ ටිකක් තියෙනවා. මොනවා කියන්නේ මොනවා හරි ගුණ ටිකක් තියෙනවා. ඕගොල්ලන්ට කියව ප්‍රොජෙක්ට් එක නෑ. තමේ මම මෙහෙමක මම මෙහෙම එකක් කියනවා මම ඕගොල්ලන්ට කියනවා මොකද අහන්න මේ කතාව මම ඕගොල්ලන්ට කියනවා මම ක්‍රමයක් කියලා දෙනවා දවසකට රුපියල් 20000ක් හොයා ගන්න හරි ක්‍රමයක් කියලා දෙන ඉන්ටරෙක්ට් එක වයි කියලා කියමු දැන් ඕගොල්ලෝ ඒක කරනවා ඇත්තටම සල්ලි හම්බෙනවා දවසක් පිළිස්ස වන්දනා ගන්න ඇත්තටම සල්ලි හම්බෙනවා දැන් ඔයගලට මං කරේ තියෙන මොකක්ද නැහැ දැන් මං කරේ මොකද තියෙනවා අයිය කියන්නේ එහෙම අර මං කිව්වද සිතේනවා
ඒ වගේ තමයි දැන් භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධය අදහන්නේ නම් ඒ ඒ අවබෝධයේ සිද්ධ වෙනවා නම් එතකොට එහෙනම් ඇත්තටම භාග්‍යවතුන් වහන්සේ කොච්චර වටිනවද අපිට සකදාගාමී වේ ඊටතරම් මොහොතක් කල්ලි සුවවත්
ඊළතොඩා පුරුදු කල්ලි ධම්මානුසාරේ ඊළතොඩා පුරුදු කල්ලි සත්‍යානුසාරේ හරි ඒ කියන්නේ කොච්චර වටිනවද මේක මම අරන් තියෙන සංගීතනේ ගන්නේ සංගීත සුඛින සූත්‍රයෙන් ඊට පස්සේ මගේ දැන් මාසේ මෙන්න මෙහෙම ප්‍රකාශයක් කළාද බලන්න මේ ප්‍රකාශය මොකද හොඳට බලන්න මේ කියනවා මහණෙනි මම යම් කලක මේ පංච ඉන්ද්‍රිය ධර්මයන්ගේ හට ගැනීමත් නැතිවීමත් ආශ්‍රාදයක් ආදීනවා නිස්සරණය ඌ සැටියෙම අවබෝධ කළෙමිද එකල්ලි මහණෙනි මම දෙවියන් සහිත වරුන් සහිත බමුණු සහිත සමන් බ්‍රාහ්මණයන් සහිත දෙවි මිනිස් ප්‍රජාව ප්‍රජාවේ යුතු ලෝකේ අනුත්තර වූ සම්මා සම්බුද්ධිය අවබෝධ කළෙමි ප්‍රතිඥා දුන්නේ දුන්නේමි හරි ඒ එතෙන්දී එතනට මූලික කියලා තියෙන මොකද්ද මේ සද්ධාගිරි සත්සමන්ති ප්‍රඥා ඒක ඒකේ ආශ්‍රාදයේ තාදීනවත් නිස්සරණ අවබෝධ කරගන්න තමයි යන්නේ හරි මාත ඥාන දර්ශනේ පාළුවේ මගේ චිත්ත විමුක්තිය වශයෙන් මේ මගේ අන්තිම ඉදීමයි දැන් පුනර්භවයක් ඇත්තේ මේක කියනවා එක්ක තියෙන සංගීතනිකයේ පුනර්භව කියන සූත්‍රය මේ වෙලේ සූත්‍ර ගත්ත නැහැ වෙලා යන්නේ ඉඳලා තනිකේ තනිකේ මෙතන කියන මෙල්ල ඇතම් පුත්තලේ කුජරජි කිරේ රොසංගන ප්‍රසාදී යුක්ත නොවී මතතර කියන පොඩ මේකට අහගන්න මෙහිල ඇතම් පුත්තලේ කුජරජි කිරේ නොසංගන ප්‍රසාදී යුක්ත නොවී ධර්මයේ කිරේ නොසංගන ප්‍රසාදී යුක්ත නොවී සංඝයා කිරේ නොසංගන ප්‍රසාදී යුක්ත නොවී සතුට බහුල ප්‍රඥාවේ යුක්ත නොවී වේගවත් ප්‍රඥාවේ යුක්ත නොවී විමුක්තියේ යුක්ත නොවී එනවද ආරේකකට නැහැ හරි එහෙම නැත්නම් ඔහු තුළ එනවද ඔහු තුළ සද්ධා විරිය සති සමාධි ප්‍රඥා යන මේ ඉන්ද්‍රියන් ධර්මය ඇත්තනේ තථාගතයන් වහන්සේ කෙරෙහි මොහු තුළ සද්ධා මාත්‍රයක් වී එහෙම මාත්‍රයක් වී මහා නාමයේ කියන සූත්‍රය දෙන කතාව මහා නාමයේ නිරේත නොයන්නේ ත්‍රිසන් යෝනිත නොයන්නේ ප්‍රේත විශේෂයට නොයන්නේ කි අපාය දුන්නත පිළිපාදෙට නොයන්නේ මේ මොනවා තියෙන සරකාන සූත්‍රේ ඊළඟට සඳහන් සෝවාන් පුද්ගලයා ගැන මෙන්න මෙහෙම තවතරයක සඳහන් කරනවා අර පංචින්දයන් අතර ආයතන හැගෙන මහණෙනි මේ ඉන්ද්‍රියන් සයදි මේ කවර සයදිය අසනාමෝ ඉන්ද්‍රිය අනාමෝ ඉන්ද්‍රිය නාසනාම නාසේ නාමෝ ඉන්ද්‍රිය දිව නාමෝ ඉන්ද්‍රිය කය නාමෝ ඉන්ද්‍රිය මනස නාමෝ ඉන්ද්‍රිය පහණෙනි යම් කලක ආර්ය ශාරණ්‍ය මේ ඉන්ද්‍රිය සය පිළිවෙල අට ගැනීමත් නැසීම ආශාදයක් ආදි නෙවෙයි නිස්සරණය දේහදීම දැනගැනීම පහණෙනි ප්‍රමාද ශාරණ්‍ය අපායට නොවැදෙන ස්වභාවයෙන් යුතු නියත වශයෙන්ම නිවන පිළිගොල ඇති සෝවාන් පුද්ගලයා සෝමනාසේ කැමති නැහැ කිව්වා සෝමන් කියන වචන ඉදිරියේ කියන්නේ. ඒකට මම කිව්වා සූත්‍රයේ තියෙනින්ද? හරි. එතකොට ඉවරයි සෝමනාස. අපි දැන් කතා කරන්නේ මෙන්න මේ ලක්ෂණ ටික මම මේ සමරස් කරලා තියෙන්නේ. එකක් තමයි සද්ධාන්සාර කියනගේ ලක්ෂණ. එකක් තමයි ඔහු සක්කුෂ භූමියට බැසගත්තා කියන එක වෙනවා. එතකොට ඔහු ජීවිතාන්නේ හරි වැඩ පිළිවෙලකට බැසගත්තා කියන එක වෙනවා. ඊට අමතරව ඔහු කෘතඥ භූමියේ ඉක්මෝ යනවා යම් කර්මයක් කළා නිරේ හෝ තිසන් යෝනි හෝ පේත ලෝකේ හෝ උපදීනවා නම් ඒබඳු කර්මයක් කිරීම අභාග්‍යයි සෝවාන් පය සාසත් කර නැත්නම් ඒතක් ඔහු අල්වි කිරීම අභාග්‍යයි ඒ වගේම ඔහු තුළ සද්ද මාත්‍රයක් තියෙනවා ඒ වගේම ඔහු කලන මිතුරන් කරා ලැබෙනවා මනකොට සවන් යොමු කිරීමෙන් යුතු ධර්මය අසනවා අසු ධර්මය මතක තබා ගන්නවා මතක තබා ගන්න ධර්මයේ අර්ථ නොවනින් විමසනවා බලවත් වීර්ය කරනවා ඊට අමතරව ඔහු පාරයාගේ කෙලෙස් සැර පාර අපාගෙන සුවසේ ප්‍රඥානේ නිවන් දක්වා යනවා ඊළඟට අවිද්‍යාව වෙනෙහි ඉවර කරලා දාපු ඒ ධර්මය තුල පිටමෙනවා ඊළඟට ඔහු කරන සත්‍ය විරිය සති සමාධි ප්‍රඥා කියන මේ ධර්මය
ඇති වෙනවා. එහෙනම් තේරුම් ගන්න ඉස්සෙල්ලා